පුතේ ඊළඟට ටීචර් කියලා දෙන්නේ සතුටින් ඉන්න මල්ලන්දින විදිය. සතුටින් හිනා වෙලා ඉන්න මල්ලන්දින විදිය. හොඳේ. ඔන්න බලන්න එක නම් හුඟක්ම ලේසි මගේ පැටව. පුතාලගේ රුල් නැති නිල් පාට කවරයක් දාලා තියෙන පොඩි පොතේ අපිට පුළුවන් අඳින්න. ඔන්න බලන්න. ටීචර් අඳිනවා හොඳට බලාගන්න. පොඩි රවුමක් කැන්දා. ඒකට පෙති අඳිනවා. පෙති අඳිනකොට මගේ පැටව මේ ඔක්කොම පෙති එක වගේ අඳින්න බලන්න ඕන. දැන් අපිට පුළුවන්නේ කලින් නම් පෙති එහිට මෙහිට ඇද වෙනවා. ඉතින් ටීචර් එතකොට මොකුත් කිව්වේ නැහැ මගේ පුතාලා පුරුදු වෙන නිසා. දැන් නම් එහෙම ඇද වෙන්න බෑ. ඔක්කොම පෙති මගේ පැටව අඳින පෙති ඔක්කොම එක සමාන වෙන්න අඳින්න පුරුදු වෙන්න ඕන. ඒකට තමයි මෙහෙම දේවල් දෙන්නේ. අකුරු ලියනකොටත් රූලේ හරියට සමබරව අකුරු ලියන්න එතකොට අපිට පුළුවන් වෙනවා. එතකොට මගේ පුතේ මෙන්න හිනා වෙන්න නම් කටක් තියෙන්න ඕනේනේ. ඔන්න මං හිනා වෙන කටක් ඇඳා. ලස්සන ඇස් දෙකකුත් ඇඳා හොඳේ. බලන්න හිනා වෙනව නේද? ඔයත් චුට්ටක් හිනා වෙලා බලන්නකෝ. හරියට හරි මගේ පැටව අපිට පුළුවන් අටුවක් දාගන්න සුදු මේ විදියට. ඊට පස්සේ අපිට පුළුවන් කොලයක් ඇඳ ගන්නත්. මල් ගොඩක් අඳින්න ඕන නම් මේ වීඩියෝ එක කීප සැරයක් බලන්න මයි පුතේ.